ගුවන් හමුදාවේ අභ්‍යන්තර අර්බුද එළියට. හරින්ගේ තර්ජන මැද පැවති මිලටම වීසා අනෙකුත් කිරීමට රජය තීරණය කරයි. ජනපති හමුවේ කරුණු දැක්වීමට ආගමන විගමන නිලධාරීන් තීරණය කරයි. මන්න රමේ ශ්‍රීලංකාවට ගෙනේ. පොලිසිය ක්‍රියාකාරී සේවයේ ඉන්නේ 54,000ක් පමණයි. දවස ගානේ පහළ වැටෙන ලංකාවේ මාධ්‍ය නිදහස. වීසා ගාස්තු වල වෙනසක් නැහැ ඉරාන් කියයි. සාගලට එරෙහිව ලසන්ත මැතිවරණකම සෙමට පැමිණිලි කරයි. දිලිත්ගෙන් ධම්මිකට කණේ පහරක්. අල් ජසීරා ඊශ්‍රායලයේ කාර්යාලය වසා දමයි. ප්‍රධාන දේශපාලන පක්ෂයක් මේරැලියට පාන්නරම් බක්කරේට පොළු තියලා. අද්බෝම්බයෙන් දරුවා බේරගත් STF සංවේදී මෙහෙයුම. ඉරාන් හිර කරන්න කැබිනට් ඇමති කෙනෙක් මාධ්‍ය වෙදින්ට ප්‍රශ්න දීලා. ගුවන්තොටුපලේ කෑගහපු කෙනාටයි අනිත් අයටයි විරුද්ධව ඇක්ෂන් ගන්නවා. ගෝඨාභයගේ හිටපු ලේකම් දේශපාලනය ගැන කතා කරයි. සූරු ගොවියා හදන වැඩේට සජිත් අතගසයි. රණවිරුවන් පාවා දෙන සත්‍ය සෙවීමේ කොමිසම. වීසා නිර්දේශ කමිටුවට පළපුරුදු නිලධාරීන්ගේ සහය අරන් නැහැ. රජයේ නිලධාරීන් මුදල් අගහිකම් නිසා වාහන බලපත්‍ර විකුණලා. වීසා අවුල සජිත්ගෙන් දිරාණ්ඩ ප්‍රශ්න හතක්. මහීපාල හේරත් තරුණයන්ගේ අත්අඩංගුවට. අයිබවන් සිරු දිනාටම සුබ දවසක් වේවා. අද 2024 පස්වෙනි මාසයේ 7 වෙනිදා අපි ඔබමට එන්නේ සුපුරුදු ආකාරයට දෙවෙනි වීඩියෝ එකෙන් නෙමෙයි, අද පළවෙනි වීඩියෝ එකකින්. පළවෙනි වීඩියෝ එක අපි ගෙවි ගිය දවසේ සහ අද දිනේ සුවිශේෂී පුවත් කීපයක් අපි ඔබට රැගෙන එනවා. විශේෂයෙන්ම අද දිනේ සුවිශේෂී සිදුවීම් රාශියක් මේ වෙනකොට සිදුවීම් පවතින එයිනුත් අපි දුටු ප්‍රධානම පුවත සමග තවත් විශේෂී පුවත් සුවිශේෂී පුවත් වෙබ් අඩවිවර පුවත් අපි සාරාංශයක් අපි ඔබට රැගෙන එනවා. ලංකා නිවුස් web.net වෙබ් අඩවි වාර්තා කරනවා. පොදු සමාකාලය අහිමි කිරීමෙන් ගුවන් හමුදා අභ්‍යන්තර අර්බුද එළියට කියලා වාර්තාවක් වාර්තා අරගෙනවා. දැන් අපි දන්නවා ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදාව හැරගිය සියලු සමාජිකයන්ට පොදු සමාකාලයක් ලබා දුන්නා අරසක මාත්‍යාංශයෙන්. අතර මේ සම්බන්ධව ශ්‍රී ලංකා ගුවන් හමුදාව ඇතුලේ ගුවන් හමුදාවේ යම් යම් පරිපාලන නිලධාරීන්, මේකට අපි ගුවන් හමුදා අපතරයට චෝදනා එල්ල කරන්නේ නැහැ, යම් යම් පරිපාලන නිලධාරීන් විසින් සිදු කරන ලද යම් අකටයුතුකම් එහෙම නැත්නම් දුරදිග නොබලාගත් තීරණ නිසා යම් ගැටලුවක් ඇති වෙලා තියෙනවා. ඒ වගේම ශ්‍රී ලංකා ගුවන් හමුදාව ඇතුළත විශේෂයෙන්ම පරිපාලන ශ්‍රේණියේ සමහර පරිපාලන නිලධාරීන්ගේ විවිධ දූෂණ, අක්‍රමිකතා, ඒ වගේම පරිපාලනමය දෝෂ, මේ පරිපාලනමය දෝෂ වුණත් ආණ්ඩුක ව්‍යවස්ථාවට එරෙහිව සිදු කරන බොහෝ කටයුතු පිළිබඳව වාර්තා ගණනාවක් අපට ලැබිලා තියෙනවා. විශේෂයෙන්ම නිලධාරීන් හා සම්බන්ධව නිලධාරීන් විසින්ම අපට ලබා දීලා තියෙන තොරතුරු රාශියක් අප සතුව තිබෙනවා. ගුවන් හමුදාපතිවරයාගේ අවධානයට අපි සියලු දේවල් තරාතිරමක් නොබලා, එවාගෙම ශ්‍රී ලංකා ගුවන් හමුදාව ඇතුලේ අපි දන්න අපිත් එක්ක දැඩි හිතවත්කමක් තියෙන හමුදා නිලධාරීන් ඉන්නවා. අයා වයිස් මාර්ෂල්ලාගේ සිට පල්ලෙහැටම අපි ඒ අතර අපිත් එක්ක දැඩි හිතවත්කම් තියෙන පුද්ගලයන්ගේ තොරතුරු පවා අපිට වාර්තා වෙලා තියෙනවා. සාක්ෂි සහිතව අපට ලැබිලා තියෙනවා. අපි මේ දේවල් වාර්තා කරනවා තරහකින් නෙමෙයි, අනාගත ගුවන් හමුදාව මේ ආකාරයෙන් බිඳ වැටීමට තවදුරටත් හිත දිය යුතු නැහැ. ඒ නිසා හැමෝටම සාමකාමී ගුවන් හමුදාවක්, හැමෝටම සතුටින් ජීවත් වෙන්න පුළුවන් ගුවන් හමුදාවක්, එක එකනාගේ බලල්ලත් විදියට ක්‍රියාත්මක නොවන ගුවන් හමුදාවක්, ඒ වගේම අනාගත පරපුර වෙනුවෙන් අපට යහපත් ගුවන් හමුදාවක් ලබා දිය යුතු මේ රටට. ඒ නිසා පීඩාවටපත් හමුදා නිලධාරීන් හමුදා බටයන් වෙනුවෙන් අපි ඔවුන්ගේ වාර්තා දිගින් දිගටම අරගෙන අපි පහුගිය සමයේත් වාර්තා කරා. ඒතර වර්තමානයේත් අපි මේ වාර්තා අපිට නොලැබී තිබුණ කාලයක් මේ වෙනකොට දිගින් දිගටම වාර්තා ලැබෙමින් පවතිනවා. විශේෂයෙන් මාත් ගුවන් හමුදාව හිටපු සමාජිකයෙක් විදියට අපිත් දැක්කා අපිටත් ගුවන් හමුදාවේ සමහර පුද්ගලයන් නිලධාරීන් කරපු දේවල් ඒ කාලේ, ඒ වගේම ඔවුන් බලල්ලත් විදියට පාවිච්චි කරා පුංචි මිනිස්සු, මේ වගේ බොහෝ දේවල් තියෙනවා. අපි විශේෂ වීඩියෝ එකකින් ගුවන් හමුදාවේ ඒ සම්බන්ධව තොරතුරු රාශියක් අපි අරගෙන, ඒ නිසා අපි ඉල්ලන්නේ ගුවන් හමුදාපතිවරයාගෙන්, වර්තමාන ගුවන් හමුදාපතිවරයාගෙන් ඉල්ලන්නේ මෙන්න මෙච්චරයි. ගුවන් හමුදාව ඇතුලේ පරිපාලන දෝෂ ගණනාවක් තියෙනවා. පීඩා විඳින නිලධාරීන් විශාල ප්‍රමාණයක් ඉන්නවා. මේ නිලධාරීන් මේ පීඩා විඳින්නේ
ඇයිද කියන එක කින්ද මන්දගෙනක හොයලා බල්ලා ඔවුන්ට අවශ්‍ය යුක්තිය සහනය ලබා දෙන්න ගුවන් හමුදාපතිතුමනේ ඒක තමයි මට ඔබතුමාගෙන් ඉල්ලන්න තියෙන්නේ. අපි ඉදිරිදිකමත් ඒ සම්බන්ධව සම්පූර්ණ වාර්තාවක් අරගෙන එනවා. හරින්ගේ තර්ජන මැද පැවති මිලටම විසානෙකුත් කිරීමට රජය තීරණය කරයි කියලා තවත් වාර්තාවක් අරගෙන එනවා. සිලෝන් වය වෙබ්බඩේ තමයි මේ වාර්තාව අරගෙන ඉන්නේ. ඊයේ කැබිනට් මණ්ඩලයේ තිබුණා. මේ කැබිනට් මණ්ඩලයේදී යම් යම් ගැටලුකාරී වාතාවරණයක් විදිලා තිනවා. මෙහිදී හරින් ප්‍රනාන්දු අමාත්‍යවරයා අර පැවති වීසා ක්‍රමය නැත්තම් මේ වෙනකොට රට ගිනි අරගෙන තියෙන අද පාර්ලිමේන්තුවේ මේ සම්බන්ධව දිගින් දිගටම කතා වෙන මේ සිද්ධිය හා සම්බන්ධව ඇතුවේ ඇතුණු ගැටුවක් සම්බන්ධව මේවා වෙනස් නොකරොත් හරින් ප්‍රමාණ්ඩු අමාත්‍යවරයා අමාත්‍ය පදවින් ඉවත් වෙනවා කියන එක තමයි ඊයේ ප්‍රකාශ කරලා තියෙන. කොහොම නමුත් අපි දන්නේ ඔන්න ඔක්කොම සාමූහිකව එකතු වෙලා කරපු බොහෝ දේවල් සම්බන්ධව තමයි තියෙන්නේ. පාර්ලිමේන්තුවක් විතර ගත්ත තීරණ තියෙන්නේ අපට තියෙන්නේ බලාගෙන ඉන්න. නමුත් අපි කියන්නේ දැන් මේ වෙනකොට සමස්ත ලංකාවම තීරණය කරලා ඉවරයි, පිළි අරගෙන ඉවරයි. වීසා සිද්ධිය හා සම්බන්ධව යම් අක්‍රමිකතා ගණනාවක් මේවා කරලා තියෙන වැරදි, ඒ වගේම ඩොලර් නැති රටේ ඩොලර් පිටට දෙන්න මේ කරලා දීලා තියෙන දේවල් වැරදි කියන එක පිළිබඳව ජනතාව කතා වෙන දෙයක් නැහැ. ඒක තීරණය කරලා ඉවරයි සහ ඒක අපිත් කියන්නේ වැරදි. ජනාධිපති හමුවේ කරුණු දැක්වීමට ආගමන විගමන නිලධාරීන් තීරණය කරයි. aruna.lk වෙබඩේ තමයි වාර්තා කරන්න මේ වීසා සිද්ධිය හා සම්බන්ධව රටේ ආර්ථිකයට වගේම ඒ වගේම රටේ ආරස්සාවට මේ අලුතෙන් හඳුන්වලා දීලා තියෙන වීසා ක්‍රමවේදය කොයිතරම් බලපෑමක් ඇති කරනවාද කරාවිද කියන පිළිබඳව ජනාධිපතිවරයා සමග පක්ෂ විපක්ෂ දේශපාලඥයන් දැනුවත් කිරීමට ආගමන විගමන නිලධාරීන්ගේ වෘත්තීය සමිතිය තීරණය කරලා තියෙනවා කියලා තමයි කියන්නේ. කොහොම වුණත් එක එක කාලේ එක එක මාතෘකා එනවා. හැබැයි අපි දන්නේ මෙතනදී අපේ රටට ඩොලර් බිලියන ගාණක් අහිමි වෙනවා කියන එක විතරයි. මන්නා රමේෂ් ලංකාවට රැගෙන මීට පැය කිහිපයකට පෙර මන්නා රමේෂ් පාතාල ක්‍රියාකාරකම් කරන පුද්ගලයෙක් බව කියන වගේම ඔහු සංවිධානාත්මක අපරාධකාරයෙක් කියලා කියනවා. පොලිසිය තමයි කියන්නේ. එතකොට ඔහු එක එක අපරාධ වලට සම්බන්ධ සැකකරුවෙක් බවටත් ඔහු ප්‍රකාශ කරනවා. කෙසේ නමුත් අද උදෑසන මොහු මෙරට රැගෙන ආවා ඩුබායි සිට. aruna.lk වෙබ් අඩවිය තවත් වාර්තාවක් අරගෙන තිස්සරාවින්ද පෙරේරා තමයි මේ වාර්තාව අරගෙන ඉන්නේ. මීට පෙර මන්නා රමේෂ් සහ සම්බන්ධව පෝතෙන් පසුව ඔවුන් වාර්තා කරනවා. පොලිසිය ක්‍රියාකාරී සේවයේදී සිටින්නේ 54,000ක් පමණයි කියලා. එතකොට ශ්‍රී ලංකා පොලිසියේ 95,000කින් පොලිස් කොට්ටාසල ක්‍රියාකාරී සේවයේදී සිටින 54,000ක් පමණ බව තමයි ඔවුන් වාර්තා කරන්නේ. මේක මානව සම්පත් විගණනකින් තමයි වාර්තා වෙලා තියෙන්නේ. ඉතින් පොලිස් දෙපාර්තමේන්තුවේ පිරිස් කළමනාකරණය පිළිබඳව ඔවුන් තමයි දැනගන්න ඕන. ඒවා අපි නෙවෙයි කරන්න ඕන. කොහොම නමුත් ඒ ගැටලුත් එක්කදෝ වෙන්න පුළුවන් සමහර විට පොලිස් දෙපාර්තමේන්තුව අපකීර්තිමත් ආයතනයක් බවට පරිවර්තන වෙලා තියෙන නිසා අපි දන්නා පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් සිදු කරන ලද පර්යේෂණයකින් ගවේෂණයකින් ලංකාවේ දූෂිතම රාජ්‍ය ආයතන විදිහට පොලිස් දෙපාර්තමේන්තුව නම් කරා. දැන් තිරාණාල සමාජවරයා කරන්න ඕන මේ එක එක අර වී සමගට ගෙනහල්ලා අනාගතය ගැන කියලා එක එක ජාතිය කතන්දර ගැන එක නෙවෙයි. වර්තමාන පොලිස් දෙපාර්තමේන්තුව කෙලින් කරන්නට අවශ්‍ය කටයුතු තමයි සිද්ධ කරන්න ඕන. එහෙම දේවල් කරනවා කියලා නම් අපට පේන්නේ නැහැ. තවත් පහළ වැටුණු ශ්‍රී ලංකාවේ මාධ්‍ය 10 වෙනි උත්තරේ උද්ඝෝෂණ ද ලීඩර් .lk වෙබ් අඩවිය තමයි වාර්තා කරන්නේ. ශ්‍රී ලංකාවේ මාධ්‍ය 10ක් නෑ කියන එක අපි දැක්කා. මොකද අපි බොහොම සාධාරණ වார்த்தාවක් කළා. අපි දවස් 14ක් බන්ධනාගාරගත කරා. බන්ධනාගාරගත කර නොකර හිටින සමහරට අපට වෙඩි තමයි වදින්නේ. වගේම අපි දැක්කා මාධ්‍ය වார்த்தා පළ කරලා තිනවා. අප පසුපස විශේෂයෙන්ම මා පසුපස මට වෙඩි තබා මරා දැමීම සඳහා යුද හමුදාවේ වෙඩි කරුවන් දෙදෙනෙක් යොදලා තිනවා කියන එක පිළිබඳව ජාත්‍යන්තර වෙබ් අඩවියක් වார்த்தා කරලා තිබුණා. කොහොම නමුත් ලංකාවේ මාධ්‍ය 10ස තියෙනවා. එක එක නඩ ගතිකම් කරනවා නම් ඔවුන් කියන දේ කරනවා නම් ඔවුන් ප්‍රසිද්ධ කරනවා නම් විතරක් මාධ්‍යනිත හත තියෙනවා. හැබැයි එතනින් එහාට විමර්ශනාත්මක දෝෂණ වංචා සෙවීම පිළිබඳව විවිධ අකටයුතුකම් පිළිබඳව සිදු කරන මාධ්‍යවේදීන්ට කිසිදු මාධ්‍යනිත හසක් මේ ශ්‍රී ලංකාවේ නැහැ කියලා තමයි කියන්න තියෙන්නේ. නැත්තම් කිසිදු අපරාධයක් නොකර හරියටම ටක්කටම වார்த்தාවක් ලියලා ඒ වார்த்தාවෙන් යුද්ධ හමුදාවට කැල්ලක් වුණා කියලා තමයි අපි බන්ධනාගාරගත කරන්නේ. කොහොම නමුත් අපි මේ සම්බන්ධව වැඩි කතා කරන්නේ නැහැ. අධිකරණයේ විභාගයෙන් පවතින කතන්දරයක් නිසා කොහොම වුණත් ලංකාවේ නිදහස මාධ්‍ය නිදහස පිළිබඳව නම් ගැටලු තියෙනවා. මොකද ඔය මාධ්‍ය නිදහස අහිමි කරන පුද්ගලයන්ටම යම්කිසි හානියක් සිදු වුණාන් පස්සේ ඒ මාධ්‍ය නිදහස අහිමි කළ පුද්ගලයන්ටම තමයි පුද්ගලයන්ටත් මේ මාධ්‍යවේදීන් ඕන වෙනවා. ඉතින් මාධ්‍යවේදීන් විදිහට අපි කාත් එක්ක පුද්ගලික තරහක් මරහක් නැහැ. වාර්තා කරනදී අද ඔහුගේ ඔහු පිළිබඳව යම්කිසි පුද්ගලයෙක් පිළිබඳව වංචා දෝෂණ අක්‍රමිකතා අපි අද වාර්තා කරමු. තවටික කාලකින් ඔහුට විරුද්ධව යම්කිසි පුද්ගලයෙක් වෙනත් අසාධාරණයක් කරන සිදු කරොත් අපට විරුද්ධව කටයුතු කළ පුද්ගලයන් වෙනුවෙන්ම
ඒ වෙනුවෙන් අපි අර පරණ තරහ මරහක් අපි ළඟ කොහොමත් නැහැ. අපි ඔවුන් වෙනුවෙන් පෙනී සිටිනවා සහ ඔවුන් වෙනුවෙන් කතා කරන ඔවුන්ට එරෙහිව යම් කිසි නීති විරෝධී ක්‍රියාකාරකමක් සිද්ධ වුණොත් ඒක නිසා අපිව තරහ කරන්න බෑ මිනිසුන්ට. අද තරහ වෙන පුද්ගලයාට හෙට දවසේ අපි ඕන වෙනවා. අපි එදාටත් කිසිදු වෙනසක් නැතුව අපි ඔහු වෙනුවෙන් පෙනී සිටිනවා සහ කතා කරනවා. ඉතින් ලෝක මාධ්‍ය නිදහස දිනය තිබුණේ මැයි මාසේ 3 වෙනිදා. ඕක තමයි ලංකාවේ තත්ත්වය. ඒතකොට මාධ්‍යවේදීන් 44 දෙනෙක් අර අලගරේ කාලේදී විවිධ ගැටලුවට මුහුණ දුන්නා. එතකොට ප්‍රජාතන්ත්‍රවාදයක් මේ ශ්‍රී ලංකාවේ තියෙනවද කියන එක පිළිබඳව අපිට ගැටලු රාශියක් තියෙනවා. අප කතා කරන්නේ අපේ ප්‍රශ්න නෙවෙයි, අපි කතා කරන්නේ මේ රටේ මිනිසුන්ගේ ප්‍රශ්න. මිනිසුන්ගේ හැට දවස වෙනුවෙන් ප්‍රශ්න. මේ රටේ මිනිස්සු කියලා කියන්නේ ජනාධිපතිවරයාගේ සිට දුගී දුප්පත් නැත්තම් ඉපදෙන්න දරුවා බඩේ ඉන්න දරුවා දක්වා තමයි අපි කතා කරන්නේ. එතකොට මේ කාත් එක්කත් අපි පුදුකරක තරහක් මරහක් නැහැ. අපි නියමාකාරයෙන් මාධ්‍යකරණය නිරත වෙනවා. අපි කතා කරන්නේ ඔවුන් වෙනුවෙන්. හැබැයි තරජන තියෙන්නේ මැතිවතුන්ට නෙමෙයි, මිනිසුන්ගෙන් කතා කරන මාධ්‍යවේදීන් තමයි ප්‍රශ්න තියෙන්නේ. වීසා ගාස්තු වල වෙනසක් නැහැ. කැබිනට් මණ්ඩලයේ තීන්දුවක් ද ලීඩර් ඩොට් එකේ වෙබ් අඩවි වාර්තා කරනවා. ටිරන් නල සමාජ්‍යවරයා ඊයේ සුවිශේෂී මාධ්‍ය හමුවක් පැවතු අපි එක දැක්ක. අපිත් ඒකට සහභාගී වුණා. ඔහු එහිදී විශේෂ කරුණු ගණනාවක් ප්‍රකාශ කරා. ඔහු ප්‍රකාශ කරන සමහර දේවල් හොඳයි. එතකොට අපිට ඒවා නෑ කියන්න බෑ. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේ වෙලාව මේවා කළ යුතුද කියන එක පිළිබඳව සහ මේ යම් කිසි වංචනික ආකාරයෙන් මේක ලබා දීලා තිනවා, මේ ටෙන්ඩර් එකක් නැතුව ලබා දීලා තිනවා කියන එක පිළිබඳව තියෙන ගැටලු ටික තමයි තියෙන්නේ. ඔතන මේ වගේ දේවල් කරන්න කලින් මේ රට කෙලින් කරන්න තව කොච්චර දේවල් තියෙනවද? ඉතින් ඒ මේ ආයතනවත් මේ ක්‍රියාවලියවත් පිළිබඳව නේ වැදගත් වෙන්නේ. මේ රට මේ වෙලාවේ තිබෙන තත්ත්වෙන් ගොඩෙන්නයි අපි කටයුතු කරන්න ඕනේ. එතකොට ඉඩන් අනත් සමාජ්‍යවරයා බොහෝ කරුණු කාරණා ගන්න ප්‍රකාශ කරා. මොකද මේ රටේ රට යන මිනිස්සු නෙවෙයි අපි, රට යන මිනිසුන් තමයි මේක අවශ්‍ය වෙන්නේ. එතකොට රට යන මිනිසුන්ට මේක ඕනනම් ඒවා හැදෙන්නත් ඕන. හැබැයි මේ ඩොලර්වත් නැති රටේ, මේ හිඟා කන රටේ මිනිසුන්ට කන්න බොන්න නැති රටේ මේව නෙවෙයි අවශ්‍ය වෙන්නේ. මේට වඩා කොයිතරම් දේවල් මේ රටේ තව කරන්න තියෙනවද? ඒ පිළිබඳව තමයි ඔබතුමන්ලාගේ අවධානය යොමු කරන්න ඕනේ. ඒ හැර මේ රටේ තියෙන මේ සල්ලි ටික විනාශ කරලා නාස්ති කරලා තවදුරටත් මේ රට විනාශ කරන එක නෙවෙයි. දලීඩ වෙබ් අඩවේ තවත් වාර්තාවක් කරගෙන යනවා. සග්‍ර සාගලට එරෙහි ලසන්ත චන්ද කොමිසමට පැමිණිලි කරයි. ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මැතිවරණ නීති උල්ලංඝනය කළ බව කියමින් මැතිවර කොමිසමට පැමිණිලික් ඉදිරිපත් කළා තියෙනවා. කොහොම නමුත් මාධ්‍යදී ලසන්ත රොහුණගේ විසින් ඉදිරිපත් කරන ලද පැමිණිල්ලේ චෝදනා කර ඇත්තේ සාගල් රත්නායක එස්සත් ජාතික පස රැක්වීමකට සහභාගී වී කතාවද්ද පවත්වා ඇති බවයි අපි අවධානය යොමු කරන්න ඕන. ඕක තමයි අපි කියන්නේ. සමහරට හෙට දවසේ ලසන්ත රොහුණගේ අත්අඩංගුවට ගණිත කෙනෙක් අපි දන්නේ නැහැ. මොකද එහෙම තමයි මේ රටේ ක්‍රියාත්මක වෙන්නේ. ප්‍රබල මිනිස්සු කියලා කොට්ටාසයක් වෙන බෑ. මේ ප්‍රබල මිනිස්සු කන්නේ බොන්නේ අදින්නේ පළඳින්නේ මේ රටේ බදුගෙවන ජනතාවගේ සල්ලි වලින්. මේ ප්‍රබල මිනිස්සු කොකා පෙන්නන්නෙත් මේ බදුගෙවන ජනතාවට එරෙහිව නැත්තං ඒ ජනතාවට එරෙහිව කඩයුතු කරන පුද්ගලයාට නෙමෙයි, ඔවුන් එක ඒකාබද්ධව ඔවුන්ට විරුද්ධව නැත්තම් මේ බදුගෙර ජනතාවට විරුද්ධව කඩයුතු කරන පුද්ගලයාට එරෙහිව කතා කරන පුද්ගලයෝ මර්ධනයක් තමයි මේ ශ්‍රී ලංකාවේ තින්නේ. කොහොමනම් සාගල් රත්නායක කියලා කියන්නේ මානව හිතවාදී දේශපාලඥයෙක් විදිහට අපි පිළිගත් පුද්ගලයෙක්. නමුත් සමහර වෙලට ඔහුට වැඩ කරන විදියක් නැත්තේ වර්තමානයේ තියෙන තත්ත්වෙත් එක්ක දන්නේ නැහැ. හැබැයි සාගල් රත්නායක ඇමතුමා හිටපු ඇමතුමා මෙහෙම මේක හොඳට මතක තියාගන්න. ඔබතුමාලා මීට කලින් කළ දේශපාලනය වර්තමාන ශ්‍රී ලංකාවේ කරන්න බෑ. බොහෝ දේවල් වෙනස් වෙලා තින් මේ වෙනස අඳුර ගන්න හරියට. මේ වෙනස අඳුර ගත්තනම් ඔබතුමාලට ආල් බෙදන්න ඕනේ අස්තසම කියලා මේ කොටසක් ගෙනහල්ලා අපේ බදු අපිට බදු ගහලා මිරිකලාගෙන හල්ලා හාල් බෙදන්න ඕනේ නැහැ නිකන් අස්සසුම් බෙදන්න ඕනේ නැහැ නිකන්. එතකොට සංවර්ධන ව්‍යාපෘති ගේන්න මිනිස්සු කෑ ගහන්නේ නැහැ සංවර්ධනය කරන්න කියලා. මේ සංවර්ධන ව්‍යාපෘති ඉල්ලන්නේ දේශපාලඥයන්ගේ ඔඩොක්කුවේ ඉන්න ඒකෙන් ජීවත් වෙන කොන්ත්‍රාත්කාර ටිකක් තමයි මේ කෑ ගහන්නේ. මේවා හරියට තේරුම් අරගෙන හරියට වැඩ කරොත් ඔබතුමාලට අලුතෙන් වැඩක් කරන්න දෙයක් නැහැ. මේ රටේ බලය ලබා ගන්න පුළුවන්. හැබැයි බලය ලබා ගන්න අවශ්‍ය විදිහට එකම කටයුත්තක්වත් ඔබතුමාලා වර්තමානයට ගැලපෙන විදිහට කරනවා කියන එක අපට පේන්න නැහැ. අපි ඒක දිගින් දිගටම පෙන්වලා දීලා තියෙනවා. එතකොට චතුරංග මෙදිස් තමයි මේ වාර්තාව අරගෙන ඉන්නේ. මතුගමදී දිලිත්ගෙන් ධම්මිකට කණේ පහරක් දිලිත් ජයවීර ප්‍රකාශයක් කරන දලීඩ වෙබ් අඩවිය වාර්තා කරන්නේ 69 ලක්ෂයක් අහිංසක පොහොට්ටුව චන්දමුදුරාලි කෙනෙකුට විකිණීමට රිටර්න් නොදෙන බව මව්බිම ජනතා පක්ෂයේ නායක දිලිත් ජයවීර කියනවා. එතකොට චන්දමුදුරාලි කෙනෙක් කියලා කියනවා. එතකොට අපි දන්නා ධම්මික පෙරේරා DP Education නරාත් යම් කිසි කොටසක් කරගෙන ඉනවා. දිලිත් ජයවීර මහත්තයත් සටවටේ යනවා. එතකොට මේ දෙන්නම දැන් ධම්මික නම් මුදලාලි මට තියෙන ගැටලුව තමයි දිලිත් ජයවීර කියන්නේ මුදලාලි කෙනෙක් නෙවෙයිද කියන එක. අපිට මේක පොඩ්ඩක් විසඳා ගන්න වෙනවා. කොහොම නමුත් දිලිත් ජයවීර මහත්මයා ධම්මික පෙරේරා ධම්මිකට සඳහන් කරන්නේ චන්ද මුදලාලි කෙනෙක් කියලා. හැබැයි ඉතින් අපි නම් දන්නේ මේ කවුරුත් රටට අර කාලාන්තරයක් තිස්සේ එක එක කොටස් 12 හිටපු එක එක දේශපාලන බලවේග වල ඉඳලා
ඊට පස්සේ එතනින් එහාට මේ දේශපාලන කඳවුර බිඳවැටුණාට පස්සේ වෙනස් මගක් යමින් වෙන වෙන උපක්‍රම සීලව කටයුතු කරන කොටසක් කියන එක තමයි අපට පෙනෙන්න තියෙන්නේ. ඊශ්‍රායල් අල් ජසීරා කාර්යවටලය වටලා විකාශන කටයුතු නවදා තමයි මේබ ලීඩර් වෙබ් අඩවි වාර්තා කරනවා. ඉතින් හමා සංවිධානයේ හොරණෑකරුවෙක් ලෙස හංවඩු ගසමින් ඊශ්‍රායල් පිහිටි අල් ජසීරා රූපහාට ජාලය මෙහෙයුම් කටයුතු නවතා දැමීමට එරට රජය පියවරගෙන තිබෙනවා. ගාසාතිරය යුද්ධය පවතින අතරතුර එය වසා දැමීමට කැබිනට් මණ්ඩලය එකඟ වූ බව අගමැති බෙන්ජමින් නෙතන්‍යාහු පවසනවා. කොහොම නමුත් මේකට විරුද්ධව ජාත්‍යන්තර බලවේග ගණනාවක් කතා කරලා තිනවා. රටක මාධ්‍ය ආයතනයක් වසා දැමීම, මාධ්‍ය ආයතනයකට තර්ජනය කිරීම, ඒවා එයත් කිරීම ප්‍රජාතන්ත්‍රවාදයට හෝ අපි මානව හිතවාදී ලෝකයක් බලා නැත්නම් මානව හිතවාදී ලෝකයක් බලාපොරොත්තු වෙන මානව හිතවාදී ලෝකයක් වෙනුවෙන් කතා බහ කරන අපි, ඒ වෙනුවෙන් අදහස් දෙන්න අපි, විවිධ ස්ථානවලට විවිධ පුද්ගලයන්ට උපදෙස් දෙන්න අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ කවදාවත් මාධ්‍ය නිදහසට බාධා කිරීම. හැබැයි මාධ්‍ය නිදහස අවභාවිතා කිරීමට කරනවාට අපි කොහොමත් විරුද්ධයි. මොකද මාධ්‍ය නිදහසට අවභාවිතා කිරීම කියලා කියන්නේ මේ ලෝකයේ මලගම ලියවෙනවා කියන එක මම මීට කලිනුත් ප්‍රසිද්ධිය ප්‍රකාශ කරලා තියෙනවා. ප්‍රධාන දේශපාලන පක්ෂයක මැරැලියකට පාන්නරම් බක්රේට පොළු තියලා සිලෝන් අය වෙබ් අඩවේ තමයි වාර්තා කරන්නේ. හොඳයි පාන්ට එක ගත්තා නම් කරුණාකරලා මේ අහිංසක මිනිස්සු කියලා සල්ලි දෙන්න. ප්‍රධාන නගරයක පැවතිච්ච රැලියක් වෙනුවෙන් තමයි මේක සිද්ධ වෙලා තියෙන්නේ. එතකොට විරුද්ධ පක්ෂයේ සිටින දේශපාලන පක්ෂය දකුණු පළාතේ ප්‍රධාන නගරයක පැවැත්වූ මැයි දින රැලියකට රක්වාන මැතිපරණ කොට්ටාසයෙන් සහභාගි වූ පාක්ෂිකයන්ගේ උදේ ආහාරය වෙනුවෙන් ලබාගත් පාංගඩ 100කට මේ දක්වා මුදල් ලැබූ බවට බේකරි හිමිය චෝදනා කරනවා. එතකොට රත්නපුර දිස්ත්‍රික්කයේ රක්වාන චන්දබල කොට්ටාසයේ තමයි මේ දේ සිද්ධ වෙලා තින්නේ. බේකරිය තියෙනවා කියලා කියන්නේ එහෙ. ඒක හරි හාස්‍යජනකයි සහ හොඳයි. කොහොමනම් ලංකාදීප තමයි මේ වෙබ්ඩ මේ ලංකාදීප තමයි මේ පොත අරගෙන එන්නේ. බිරිඳ මරන්න අත්බෝම්බයක් අරන් ඇවිත් දරුවන් දෙදෙනා ප්‍රාණ අපේට ගත්ත පොතක් අපි වාර්තා කරා. සිලොන්නා වෙබ්ඩ වෙත් ඒක වාර්තා කරනවා. සුවිශේෂී ක්‍රියාවලියක් අපි මෙහි දැක්කා. විශේෂයෙන්ම විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේ බෝම්බ නිෂ්ක්‍රියංශ භාරණ නිලධාරීන්ගේ සුවිශේෂී මානව හිතවාදී ක්‍රියාකාරකම් අපි ඉතාම විශිෂ්ට ආකාරයෙන් දැක්කා. මොකද විශේෂයෙන්ම බෝම්බ නිෂ්ක්‍රිය අංශ නිලධාරීන් කියලා කියන්නේ සුවිශේෂී ආකාරයෙන් පුහුණුව ලත් කොට්ටාසයක් මේ නිලධාරීන් අපි විශේෂයෙන්ම ඔවුන් අගය කරන්න ඕන. අපි දැක්ක පාස්කෝ ප්‍රහාරයේදීත් ඒ නිලධාරියා ඉතාම හොඳින් තමන්ගේ කටයුතු සිද්ධ කරා. අපි දැක්ක ඊයේත් අර වෙනත් විශේෂ කාර්ය බලකා නිලධාරීන් වගේ නෙවෙයි, අපි ඊයේ දැක්ක නිලධාරියා මාධ්‍යමක උදේ ප්‍රකාශයක් කරා ඉතාම විශිෂ්ට ආකාරයේ විශිෂ්ටතම විශේෂ කාර්ය බලකා නිලධාරියෙක් ඔහු සම්බන්ධව අපිට කියන්නට තියෙන එච්චරයි. මොකද වෙනත් විශේෂ කාර්ය බලකා නිලධාරීන් බහුතරයකින් අපි මේ වාගේ ක්‍රියාකලාපයන් දකින්නේ නැහැ. හැබැයි ඔහු ඉතාම ලෙන්ගතු විදියට, මානව හිතවාදී විදියට ඉතාම සංයමයෙන් හැඟීමෙන් පුදුමාකාර මෙහෙයුමක් අපි දැක්කා. මේ තාත්තත් එක්ක කතා බහ කරන ආකාරය අපිත් වෙනත් මාධ්‍ය වාර්තාවලින් තමයි දැක්කේ. ඔහු කතා බහ කරන ආකාරය ඔවුන් හැඟීම් බරව විශිෂ්ට මෙහෙයුමක් කරා. ඒක තමයි මේ ශ්‍රී ලංකාවේ සමස්ත පොලිස් දෙපාර්තමේන්තුවටම ඕන. ඒක තමයි සමස්ත පොලිස් දෙපාර්තමේන්තුවට විය යුත්තේ. ඒක නැති ප්‍රශ්නේ තමයි මෙතන තියෙන්නේ. එතකොට වෙනත් පුද්ගලයන් නම් සමහර විට ඌට වෙඩි තියලා මරණ බෝම්බයක් අතේ තිබෙච්ච නිසා. නමුත් එහෙ නෙවෙයි, ඔහොම නෙවෙයි. ඔහු ඉතාම විශිෂ්ට විදියට මේ මෙහෙයුම සිද්ධ කරා. ඉතින් අපේ උත්තමාචාර්ය විශේෂ කාර්ය බලකාය ඒ මෙහෙයුමට සම්බන්ධ වෙච්ච හොඳ නිලධාරීන් ඒ නිලධාරීන් සියලු දෙනාටම අපි දැක්කා ඩීආයිජී මහත්මයෙක් කමඩාන් කෙනෙක් හිටියා. මේ සියලු දෙනාටම අපේ අවාසනාවට අපි ළඟ නම් ටික නැහැ. ඔවුන් කවුද කියලා හොයාගන්න අපේ නම් ටිකට අපි ඔවුන් හොයන්න උත්සාහ කරෙත් නැහැ. මේ කරුත්තය ශ්‍රී ලංකා විශේෂ කාර්ය ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ විශේෂ කාර්ය බලකායේ සිටින ඒ විශේෂ වූ නිලධාරීන් තමයි අපේ ගරුත්වය සහ ප්‍රණාමය. තිරාණි හිර කරන්න මාධ්‍යවේදීන්ට ප්‍රශ්නම කළ කැබිනට් අමැති කවුද? ඉතින් වාර්තාවක් අරගෙනවා සිලොන් අය වෙබ් අඩවිය. අපි දැක්ක මාධ්‍යවේදීන් ප්‍රශ්න කරා. හැබැයි අපි දැක්කේ නැහැ හරියට ප්‍රශ්න කරනවා ප්‍රකාශ කරා. මේ ටෙන්ඩර් සම්බන්ධයෙන් ප්‍රශ්න කරන්න තිබුණා. ඒ සම්බන්ධව කිසිදු ප්‍රකාශයක් අපිට ඇහුන්නේ නැහැ. කොහොම නමුත් පාර්ලිමේන්තුවෙන් ඒකමතිව සම්මත කළා තමයි මේක දීලා තියෙන්නේ. එතකොට සමහර විට ඕන නැතුව ඇති ටෙන්ඩර් ක්‍රියාවේ පරිපාටියක්. ඒතකොට මෙතනදී තියෙන්නේ දැන් ඔන්න රටේ නීතිවේදීන්ට තියෙනවා අවධානය යොමු කරන කාරණාවක්. මොහු ටිරාන්නලස් හෝ එහෙම නැත්නම් වෙනත් නිලධාරීන් පාර්ලිමේන්තුව නොමග යවලා වාර්තා ඉදිරිපත් කරලා තියෙනවාද කියන එක පිළිබඳව හොයලා බලලා ඔන්න අපරාධ නඩුගොනු කරන්න, වංචා දෝෂ නඩුගොනු කරන්න අවස්ථාවක් තිබෙනවා. රටේ මහජන පරමාධිපත්‍ය බලය අවභාවිතාව වන ආකාරයට ඩොකියුමන්ට් හංගලා ලීගලි නැතුව වෙනත් වැරදි ආකාරයක ඔන්න යොදලා තියෙනවා නම් පාර්ලිමේන්තුවට මේ කියන කතාව, මේ කියන අනුමත කිරීම
ඔන්න අවස්ථාවත් තිබෙනවා ඒ සම්බන්ධව කටයුතු කරන්න. ඔද පාර්ලිමේන්තුව තමයි මෙතන තියෙන විශේෂත්වය. පාර්ලිමේන්තුව සම්මත කරාට පස්සේ කරන්න බොහෝ දේවල් නැහැ. නමුත් ලියකියවිලි වලින් තමයි හොයාගන්න තියෙන්නේ. ඉතින් අපිට තියෙන්නේ බලන්න තමයි. ගුවන්තොටුපලේ කෑ ගහපු කෙනාටයි වීඩියෝ කළ කෙනාටයි විරුද්ධව ඇක්ෂන් ගන්නා බව ඉරාන් කියයි. ඉරාන් එහෙම කියනවා. ඉරාන් ඇමතිතුමාට පුළුවන් ඔය සමාජ මාධ්‍යවල තියෙන වීඩියෝ ටිකක් අරගෙන දැනට පබ්ලිෂ් වෙලා තියෙන ප්‍රසිද්ධ වෙලා තියෙන වීඩියෝ ටිකක් අරගෙන කමෙන්ට්ස් ටික පොඩ්ඩක් කියව ගන්න. කමෙන්ට්ස් දහස් ගණනක් තියෙනවා මේ තරුණයා වෙනුවෙන් සහ ඔබතුමා වෙනුවෙන්. අපි කියනවට වඩා හොඳයි ඔබතුමා මේ කමෙන්ට්ස් ටික පොඩ්ඩක් කියවගෙන මහජනතාවගේ අදහස් ටික පොඩ්ඩක් කියව ගන්න එක ඔබතුමා කියනවට කලින්. ගෝඨාභය හිටපු ලේකම් ලංකාවේ ඉදිරි දේශපාලන අභියෝග ගැන කියන කතාව හිටපු ලේකම්වරයා කවුරුත් දන්නවා. ඔවුන් ලේකම්වරු ඉදීම තමයි තමන්ගේ ජනාධිපතිවරයාව ආරක්ෂා කරගන්න ඔවුන්ට බැරි වෙන්නේ. ඉතින් සුගීස්තර බණ්ඩාර ඔහු කියනවා මේ දේශපාලන අනාගතය පිළිබඳව. ඉතින් ජනාධිපතිවරයා ආරක්ෂා කරගන්න බැරි වෙච්ච සුගීස්තර බණ්ඩාර ලේකම්වරයා දේශපාලනයේ අනාගත ශ්‍රී ලංකාව ගැන ඔහු කතා කරනවා. ඔහු හේති කියන ගෝලීය අභියෝග ජයගත්ත හැක්ක කොහොමද කියලා කියනවා. වෙනස කරන්න බලය දෙද්දී ළඟ විතරක් බලන්න එපා. ඉතින් ඔබතුමල්ලාට කතර දුන්නේ ලං මිනිස්සු ඒ වෙලාවේ ළඟ විතරක් බලලා තමයි. දැන් ඔබතුමල්ලා කියනවා ළඟ විතරක් බලන්න එපා කියලා. මොකද ඔබතුමල්ලා දැන් අර පරාද වෙච්ච ගොඩක ඉන්න නිසා හොඳම ජාතිකවාදී නායකයා වුණේ ගෝඨාභය රාජපක්ෂ කියලා කියනවා. නැතන වැරදි ප්‍රකාශයක් කරනවා. ජාතිකවාදී නායකයෝ අපේ රටට අවශ්‍ය වෙන්නේ දේශමාන්‍ය නැත්නම් දේශහිතයිසි නායකයන්. ජාතිවාදයෙන් ඔබට ගිය ජාතිවාදයේ නැති ඒකට විරුද්ධ ජනනායකයන් තමයි අපිට අවශ්‍ය වෙන්නේ. ජාතිවාදී නායකයන් ශ්‍රී ලංකාවට එනවා කියලා කියන්නේම තව කොට්ටාසයක් විරුද්ධ වෙනවා කියන එක. ජාතිවාදී ආකල්ප තියනවා කියන්නේ ආකල්ප ප්‍රකාශ කරනවා කියලා කියන්නේම ඔවුන් මේ රටට සුදුසු දේශපාලඥයන් නෙවෙයි. ඒක දැන් මේ රටේ ජනතාව තීරණය කරලා තියෙන ඔබතුමල්ලා මොන දේ මොන ආකාරයෙන් ප්‍රකාශ කරත් මේ රටේ ජනතාවගේ මතය දැන් වෙනස් කරන්න බෑ. ජාතිවාදී ආගම්වාදී විවිධ ගැටලු ඉලක්ක කරගෙන මේ රටේ පාලක පන්තිය එවකට ඉන්න පාලක පන්තිය එහා සම්බන්ධ සමහර ආරක්ෂක නිලධාරීන් මේ රට තුළ ගැටුම් ඇති කරනවා කියන එක දැන් ශ්‍රී ලංකා වාසී ජනතාව දන්නවා. ඒක නිසා ඔබතුමල්ලාට ඒ කාලේ ළඟපෙවුනා නම් අනාගතය දැක්කේ නැත්තම් අනාගතය දැකීමේ නොදැකීමේ ප්‍රතිඵලයක් විදිහට තමයි දැන් ඔබතුමල්ලාත් ඔය පැත්තකට විසික් කළා. අලුතෙන් කතා කරන්න තියෙන භූදේශපාලන බලපෑම ආදී බොහෝ දේවල් පිළිබඳව ප්‍රකාශ කරනවා. ඒ වගේම තමයි lankaleader.com වෙබ් අඩවි වාර්තා කරනවා. රණවිරුවන් පාවා දෙන සත්‍ය සේවීමේ කොමිසම ගැන පක්ෂ නායකයන්ගේ මොළ සේදීම සඳහා රැස්වීමක් කියලා වාර්තාවක් අරගෙන එනවා. සත්‍ය සේවීමේ කොමිසම එක කාලාන්තරය සිදුවී තියෙන එකක්. කොහොම නමුත් රණවිරුවන් පාවා දෙන එකට අපි විරුද්ධයි. රණවිරුවන් පාවා නොදී වැරදි කරපු රණවිරුවන්ට දඬුවම් දිය යුතුයි. වැරදි කරා නම් මානවවාදී නැත්නම් යුද්ධයේ අතරතුර වැරදි කරා නම් වැරදි කරපු නිලධාරීන් ඉන්නවා නම් සෙවලුන් ඉන්නවා නම් ඔවුන්ට දඬුවම් දිය යුතුයි. හැබැයි හමුදාව පාවා දෙන්න රණවිරුවන් පාවා දෙන්න සමස්ත හමුදාවන් පාවා දෙන්න කිසිදු හමුදාවක් පාවා දෙන එකට අපි ඉඩ දෙන්නේ නැහැ. මාධ්‍ය වේදීන් විදිහට අපි මේ වෙනුවෙන් දේශීය වශයෙන් උත් ජාත්‍යන්තර වශයෙන් උත් හඬක් නගනවා. ඒ වෙනුවෙන් හොඳ මිනිස්සු ටික බේරගන්න හැබැයි වැරදි කරන මිනිස්සු බේරගන්න අපි කතා කරන්නේ නැහැ. දීර්ඝ වார்த்தාවක් තියෙනවා ඒ සම්බන්ධව. විශේෂයෙන්මහි සඳහන් වුණා ඉතාම දීර්ඝ වார்த்தාවක් අතුරුදහන් පුද්ගලයන් පිළිබඳව කාර්යාල පනත විවිධ පනත් ගැන කතා කරනවා. පිටුවහල් කිරීමේ සංශෝධන පනත වන්දිගේව පිළිබඳව කාර්යාල පනත ඒ වගේම බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම වැළැක්වීමේ අන්තර්ජාතික ප්‍රඥප්ති අපරාධ කටයුතු පිළිබඳව අන්‍යෝන්‍ය සහයෝගිතා පනත මේ වගේ පනත් රාශියක් පිළිබඳව කතා කරනවා. මේ වார்த்தාව වෛද්‍ය වසන්ත බණ්ඩාර තමයි මේ වார்த்தාව අරගෙන ඉන්නේ. ඒ වගේම www.aruna.lk වෙබ් අඩවි තුසාර සම්පත් ජයරත්න වார்த்தාවක් අරගෙන ඉනවා. නිර්දේශ වීසා නිර්දේශ කම්පියුටර් පළපුරුදු නිලධාරීන්ගේ සහාය අරන් නැහැ. මේක තමයි අපි කිව්වේ ටෙන්ඩර් කාර්යපටිපාටියකින් තොරව යම්කිසි ආයතනයක් කට යම්කිසි ආයතනයකට යම්කිසි පුද්ගලයෙකුට රටේ මහජන මුදල් ලබා දීම පිළිබඳව තීරණ ගැනීමේදී අපිට හිතන්න ගොඩක් දේවල් තියෙනවා. එතකොට මේ වගේ දේවල් බිලියන ගණන් පිටරටවල යන මුදල් සම්බන්ධව පාර්ලිමේන්තුව සම්මත කරලා තියෙනවා. දැන් ඉතින් තියෙන්නේ මේවා නැවත නිවැරදි කරන්න මේවත් එක සෙල්ලම් දාන්නේ නැතුව දිගින් දිගටම මේවා වැරදි පූර්වාදවස් විදිහට ආවේ. ඒ වගේ තමයි කැබිනට් මණ්ඩලයට වැරදි තීරණ ගන්න පුළුවන් කමක් නැහැ. කොහොම නමුත් පාර්ලිමේන්තුව සම්මත කරලා තියෙනවා නම් ඒ සම්මත කරලා තියෙන දේවල් හරිද කියන එක පිළිබඳව නීත්‍යානුකූලව දැන් ආයෙ කටයුතු කරන්න කාලය ඇවිල්ලා තිනවා. ඒ වගේම රජ නිලධාරීන් 200කට දුන්න ලස්ස 25ක වාහන බලපත්‍ර මුදල් ලහේ නිසා ලස්ස දෙක තුනට කුණුකොල්ල ටිකුල්ලා කියලා රජ නිලධාරීන්ට අමාරු කාලයක් තිනවා. හොඳ රජ නිලධාරීන් හොරකම් කරන්නේ නැහැ. විශේෂ කඩේ රජ නිලධාරීන්, හමුදා නිලධාරීන්, පොලිස් නිලධාරීන් මේ ලංකාවේ ඉන්නවා. පොලිසිය නම් ඉන්නේ 14යි. හැබැයි අනිත් හැම රාජ්‍ය ආයතනකම අපිට තවමත් ගන්න පුළුවන් 140ක් 50ක් විතර වගේ හොඳ විශිෂ්ට නිලධාරීන් ඉන්නවා කියලා. එතකොට ඒ නිලධාරීන් කොමත් හොරකම් කරන්නේ නැහැ. එතකොට මේ වර්තමානයේ පවතින ඔවුන්ගේ රාජකාරියේ පසුබිමත් එක්ක වර්තමානයේ පවතින වැටුප සමහරට ඔවුන්ට මදි ඇති. ඉතින් ඒ වෙලාවට ඔවුන්ට සිද්ධ වෙනවා මේ වාහන විකුණන්න බලපත්‍රය තමයි විකුණලා දෙන්නේ.
විසාවල පිළිබඳ සජිත්ගේ ඉරාන්ට ප්‍රශ්න හතක් ඉදිරිපත් කළා තිනවා සිලෝන් වයා වෙබ්බඩේ වාර්තා කරනවා. ප්‍රශ්න හතක් ඉදිරිපත් කළා තිනවා මේවා තෝරගත්තේ කොහොමද කියලා අහනවා. ටෙන්ඩර් කැබිනට් ටෙන්ඩර් එකට නැත්නම් මේ කැබිනට් පත්‍රිකා ඉදිරිපත් කරේ කවුද කියලා අහනවා. ඒ වගේ ප්‍රශ්න හතක් ඔහු ඉදිරිපත් කළා තිනවා. ඔබට බලන්න පුළුවන් අපි යටින් ලින්ක් එක දාලා තිනවා. පොදු සමාකාලය අහිමි කිරීමෙන් ගුවන් හමුදා අභ්‍යන්තර අර්බුද එළියට එන වාර්තාවක් මීට පෙර අපි ඉදිරිපත් කරා. විශේෂයෙන්ම මේ වීසා සම්බන්ධව ගැන කතා කරද්දී ටෙන්ඩර් කමිටුවක් නැහැ කියනවා, කමිටුවක් තාක්ෂණිකයන් කමිටුවක් නෙවෙයි කියනවා, ඒ වගේම නැවතුවා කිව්වට වීසාවට තවමත් සමාගම් වලින් සිද්ධ කරනවා කියනවා. කැබිනට් අනුමැතියෙන් සති දෙකකට පසු ගිවිසුමක් අත්සන් කරලා තියෙනවා, ගාස්තු වැඩි කරන්නත් ඉඩකඩ දීලා තියෙනවා ඒගොල්ලන්ට, වීසාවලට අමතරව සංචාරක රක්ෂණයක් දීලා තියෙනවා, ඒ වගේම ගිවිසුම අවසන් වෙද්දී ඩොලර් බිලියනයක් එයා එතනට යනවා කියලාත් කියනවා. මම හිතන්නේ මේවා මේ නිලධාරීන් හරි මේවා ඉදිරිපත් කරපු පුද්ගලයන් ගෙදරින් ගෙනහල්ලා වීදම් කරනවා ඇති, නැත්නම් රටේ මහජනතාවගේ සල්ලි නම් වෙන්න බෑ. ප්‍රශ්න තියෙන්නේ ඒකයි. උතුරුබද පළාත් සභාව උණුසුම් වුණා කියලා අපි දන්නවා. ඊයේ 22ක් අතරමඟට ගන්නවා ලංකාදීප පුවත්පත ගැන වාර්තාවක්. විශේෂයෙන්ම මේ වාර්තාව ඊයේ පොතක් වුණත් අද ලබා ගන්න හේතුව තමයි රටේ සංවර්ධනයේ උදෙසා මේ රටේ තරුණ තරුණියන් ගේ හෙට දවස පිළිබඳව, නැත්නම් මේ රටේ තරුණ තරුණියන්ගේ ශක්තිය රටේ සංවර්ධන උදෙසා දායක කරගන්න කිසිදු වැඩපිළිවෙලක් අපි අවුරුදු ගානක් තිස්සේ මේ රටේ පාලකයන්ගෙන් දකින්නේ නැහැ. රාජ්‍ය නිලධාරීන්ගෙනුත් එහෙමයි, පාලකයන්ගෙනුත් එහෙමයි. හැබැයි කිසිදු පාලකයෙක් හරියට තමන්ගේ කොටස කරේ නැහැ. මේගොල්ලෝ හිතන් ඉන්නවා මේ රටේ වර්තමාන තරුණ පරපුරත් හැමදාම ගුණාට අන්දන්න පුළුවන් කියලා. 1988 න් පස්සේ ලෝකෙට බිහි වුණ තරුණ තරුණියෝ වෙනස්. එතකොට ඒ වෙනස් පරපුරට අවශ්‍ය විදියට වෙනස් ප්‍රතිපත්ති රට තුළ නිර්මාණය වෙන්න ඕන. අපි හැමදාම කතා කරනවා, අපි හැමදාම කියනවා, පෙන්වලා දෙනවා, ඒවට අවශ්‍ය ප්‍රතිපත්ති තැකසෙන්න ඕන කියලා. හැබැයි අපි දකින්නේ නැහැ ඒවට අවශ්‍ය ප්‍රතිපත්ති තැකසෙනවා. ඒක නිසා ලෝකයේ බොහෝ දියුණු රටවල්, ලෝකයේ බොහෝ දියුණු රටවල් මේ රටවල් නිර්මාණය කරන්නේ තරුණ ශක්තියෙන්. ඔවුන් වෙනුවෙන් වෙනමම පෙනී, ඔවුන් වෙනුවෙන් වෙනමම කතා කරන, ඔවුන් දේශපාලනය කරන්නේ නැහැ. ඔවුන් නායකයන් විදිහට සමස්ත ඒ රටවල් තුළ උපන් නායදලම නායකයන් විදිහට ඔවුන් පරිවර්තනය කරනවා. ඊට පස්සේ ඔවුන් කාලයත් සමග තමයි දේශපාලනය දෙන්නේ. එතකොට ඔවුන් ඒ දේශපාලනය කරන්නේ තමන්ගේ බඩවඩා ගන්න, ඔවුන් දේශපාලනය කරන්නේ ඔවුන්ගේ රටවල් ඉදිරියට ගැනීම සඳහා තමයි දේශපාලනය කරන්නේ. මොකද ජාතික සාහිත්‍ය, ජාතික අභිමානී දැක්මත්, දර්ශනයක්, හැඟීමක් ඔවුන් සතුව තියෙනවා ලෝකය පිළිබඳව සහ තමන්ගේ රටවල් පිළිබඳව. ශ්‍රී ලංකාවේ තත්ත්වය මෙහෙමයි. අපි තවත් පුවත් සාරාංශකින් හමුවෙමු. එතෙක් ඔබට සුබ දවසක් වේවා.